Cyril Gamini Pituman, Aparad Parikshin Department to Karnu the Kimit, Pemini Avastavidi, Mativedin, Ogin Prashnukala. Jati Janabalavi, Cardinal Himyamavilla Hamuna, Ponsel Hitanota, may Ibrahim Tipu Jati Janabari, make a Parikshin a Karakila. Make it up to Mitra Katakaran Pulak and Vino Mamma Matulia Noni. I Balamu hit a Vitrapi Madia Matila, hit it up to Prashangan Katagro. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලපාතීමෙන් පසු සිරිල් ගාමිණී පියතුමා එයින් පිටව ගියා. ප්‍රශ්න කරද්දී මට හිතුනේ කිසිම බරපතල කමක් නැති වටිනාකමක් නැති ප්‍රශ්න තමයි මගෙන් ඇහුවේ කියලා. මම නොයෙකුත් දේවල් අධ්‍යයනය කරලා හොයාගත් දැනට වැඩි එලිදරව් වෙලා නැති තොරතුරු ගණනාවක් මම ලෑස්ති වෙලා ගියා. ඒවා මූලාශ්‍ර සහිතවම මම දුන්නා. මට හිතෙන හැටියට නම් ඔය අපි බාර දුන්නු අද බාර දුන්නු කරුණු විතර ගැඹුරෙන් අවංකව සාධාරණව විවෘතව විමර්ශනය කළා නම් ඕනකමින් ඒ හොඳටම ඇති පාස්කු ප්‍රහාරය පිටුපස්සේ හිටපු අය කුමන්ත්‍රණය පිළිබඳ සත්‍යතාවයත් හොයාගන්න අපි නගන මේ හඬත් එක්ක අපිට ඕනේ මේ කතෝලිකයන්ට සාධාරණ ඉෂ්ට කර දෙන්න නෙමෙයි අපිට ඕන මේ රටේ මේ පවතින සංස්කෘතිය වෙනස් කරන්න. ඒ කියන්නේ අපරාධයක් කරලා සැඟවිලා ඉන්න පුළුවන් කියන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. මේ අතර ජාතික ජනබල වේගයේ නියෝජිතයන් කාදිනල් හිමිපාණන් හමුවීමට පැමිණි අවස්ථාවේදී උන් වහන්සේ ඔවුන්ගෙන් විමසී යුතුව තිබූ ප්‍රශ්නයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගිබණ්ඩාර මහතා සිහිපත් කළා. ඉමාත්‍ය හමුවකට එක් වෙමින් කාදිනල් වහන්සේ වැදගත් ප්‍රශ්නයක් මේගොල්ලොන්ගෙන් ඇසිය යුතු නේද? ඔබේ ජාතික ලයිස්තුවේ ඉන්න ඊබ්‍රහීම්ගේ පුතාලා දෙන්නත් මේ සහරාන් එක මේ ප්‍රහාරයට ඉදලා තියෙනවා. එහෙනම් මේ කතෝලික ජනතාව මරා දැමීමට ඔබේ ජාතික ලයිස්තු අපේක්ෂකයාගේ පුත්‍රයෝ දෙන්න සම්බන්ධයි නේද? එහෙමනම් ඔබ කොහොමද මෙවැනි අපරාධ පවුලක සමාජිකයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරේ කියන එක ඇසිය යුතුයි නේද? මොකද ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයත් මිනිමරු දේශපාලන කල්ලියක් මේක. නැවත මිනිමරු සහරංගේ කල්ලියත් එක්කලා සම්බන්ධතාවය තියෙන්නේ නම් ඊබ්‍රහීම් හරහාද? මම විශේෂයෙන්ම ඔබ වහන්සේලාගෙන් ඉල්ලනවා මෙවැනි කණ්ඩායම් වලට මේ රටේ ජනතාව යොමු කරවීමෙන් වලකින්න කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් මම මතක් කරනවා. මේ සිද්ධිය උලා දැන් අවුරුදු කීයක් ගත වෙනවද? එතකොට මෙච්චර කාලයක් ඇයි ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධව කතා නොකර ක්‍රියානකොලේ? ජනාධිපතිවරණයට මාස කීපයක් තියේදී මේ ගිහිල්ලා අතවරන්නේ දාන සිග්නල් එක මොකද්ද කියලා රටේ ජනතාව කල්පනා කරන්න ඕන. අපට බොහොම පැහැදිලිව පේනවා ජනතා විමුක්ති පෙරමුණත් කාදිනල් වහන්සේත් මේ යන්නේ කුමන ගමනක්ද කියලා. ඒ නිසා මෙවැනි රංගපෑම් වලට පරිස්සමින් කටයුතු කරන්න කියලා ජනතාවට මම දක්කාරුණික සිහිපත් කරනවා.